පාරදිගේ සමග රැඳිලා ඉන්න. ඔයා මේ වෙනකොටත් දන්නවා සරණි අරගෙන තියෙන තීරණය ගැන සම්පූර්ණ විස්තරේ. ඉතින් සරණි මේ වෙලාවේ කරන්න හදන්නේ කරන්න අවශ්‍යම කරන දේ. හැබැයි ඉතින් බණ්ඩා නිරන්තරයෙන්ම සරණි ඇත්ත කියන්නම් කියන හැම වතාවෙම කිව්වේ එපා කියන දේ. ඒකට හේතුව තමයි බණ්ඩට තේරුණා ඇත්ත ජීවිතේ හෙලිකලොත් එහෙම කවදාවත් රෙහාන් සරණිට කැමති වෙන්නේ නැහැ. සරණිට බැනලා පන්නගනේ. සරණිව ආත්ම කරලා දාවි. ඉතින් ඔන්න ඔය වගේ ලොකු භයානකම් ටිකක් තියෙනවා. මොකද ඉතින් රෙහාන් හෙව්වේ ගමක අහිංසක ගෑනු ළමයෙක්. නමුත් ඉතින් සරණි කියන්නේ හාත්පසින්ම වෙනස් කෙනෙක්. හොරකම් පවා කරලා තියෙන කෙනෙක්. සරණිගේ ඇත්ත ජීවිතය දැනගන්න කවුරුත් සරණිට කැමති වෙන්නේ නැහැ කියන දේ බණ්ඩගේ අධිකීම් එක බණ්ඩට හොඳින්ම වැටහෙන කාරණාවක් බවට පත්වෙලා. ඉතින් කොහොම වුණත් මේ වතාවේ නම් සරණිට එපාම වෙලා. මොකද බණ්ඩගෙන් ඇහුවොත් බණ්ඩ කොයි අවස්ථාවකවත් සරණිට යන්න දෙන්නේ නැහැ රෙහන්න මොන ගැහෙන්න. ඒ ගියත් ඇත්ත විස්තරේ කියනවට නම් කොහෙත්ම කැමති නැහැ. ඉතින් ඒ නිසාම තමයි සරණි බණ්ඩට හොරෙන් ගියේ. ඉතින් මුලින් නම් රෙහන් කැමති වුණ නෑ සරණිව මොන ගැහෙන්න. නමුත් ඉතින් සරණිගේ වද කිරෙල්ලටම රෙහන් කැමති වුණා. මොකද රෙහන්ටත් ඕනි වුණා සරණිව මොන ගැහෙන්න. අපි දැක්ක පහුගිය දවස්වල රෙහන් කොච්චර දුකෙන්ද හිටියේ සරණි නැතුව. ඉතින් සරණි මොන ගැහෙන එක රෙහන්ගෙන් ලොකු බලාපොරොත්තුවක් වෙලා තියෙන්න ඇති. ඉතින් දැන් සරණි රෙහන් මොන ගැහුණා. ඉතින් මොන ගැහිලා ගොඩක් විස්තර රෙහන්ට කියන ගමන් තමයි ඉන්නේ. ඉතින් සරණි කියන්නේ මහත්තයෙන් ගත්ත 110ක් එයා සල්ලි එකතු කරලා දෙන්න තමයි හිටියේ කියලා. ඉතින් ඒ ඇත්තක් කියන අතරතුරේදී සරණිගේ ඇත්තම විස්තර සියල්ල රෙහාන්ට කිව්වත් එහෙම ඒක නම් ගොඩක් වටිනවා. හැබැයි ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ. මොකද බණ්ඩ රෙක්සි හරහා දැනගත්තා සරණි ඉන්න හොටෙල් එක ගැන. ඉතින් අනිවාර්යෙන්ම සරණි ওই වැල්වටාරන් ටික කියාගෙන යනකොට ඕනම කාරණාව කියන්න කලින් අනිවාර්යෙන්ම මේ යාළුවෝ ටික ඇවිල්ලා සරණිව එක්කරගෙන යාවි. තාත්තට හදිසිය අසනීප වුණා කියලා කියලා. ඉතින් එතකොට සරණි නැගිටින්නම වෙනවා. මොකද එහෙම නැත්නම් සරණිගේ ඇත්ත අහුවෙන හින්දා. ඉතින් මේ වෙලාවේදී මේ කට්ටියත් එක්ක යන සරණි ගැන රෙහාන්ටනත් අනුකම්පාවක් හිතෙන්න පුළුවන්. මොකද සරණිගේ තාත්තා අසනීපෙන් හින්දා. ඒත් ඉතින් ওই සරණි මුණ ගැහුනට පස්සේ රෙහාන් ওই දියෝස් කතාව නම් ටික දවසකට කල් දාවි. මොකද හේතුව සරණි ගැන බලාපොරොත්තුවක් රෙහාන්ට තියාගන්න පුළුවන් හින්දා. හැබැයි ඉතින් බණ්ඩ නම් සරණිට ලොකුවට බනින්නත් ඉඩක් තියෙනවා. නොකියම මේ වගේ ගමනක් ගියාට.